හිතවා මිට්ටුවනි. කිරිබත්තුන ඥානානන්ද අහිංසක මෝඩ උපාසක අම්මාණ්ඩි කෙනෙක් රවට්ටලා බිලියන 8ක ඉඩමකට අරපු සිද්ධියක් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. මේ මෝඩ තක්කියට වැඩේට අහුවෙලා ඉන්නේ දැනට සිඩ්නි නුවර ජීවත් වෙන එක මෝඩ උපාසක අම්මාණ්ඩි කෙනෙක්. මේ අම්මාණ්ඩි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ කොළඹ කනත් ඉස්සරහා තියෙන ප්‍රසිද්ධ කාන්තා පාසලේ. හැබැයි හොඳට අධ්‍යාපනය නොකරපුගත්තු මේ අම්මාණ්ඩිට වාසනාව උදා වුණේ ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරුවෙක් කසාද බැඳීම නිසා. මේ කසාදයෙන් පස්සේ ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වීම ආරම්භ කරා. මුලින්ම ගෙදර තමන්ගේ අම්මත් ඒ වගේම දූවරු දෙදෙනෙකුත් ජීවත් වුණා. තමන්ගේ පාළුව නිවා ගන්න නිරන්තරයෙන්ම මේ උපාසක අම්මා ළඟම තිබුණු මහමෙවුනාවට රිංගන්නට පටන් ගත්තා. මහමෙවුනාවට ගිය මේ උපාසක අම්මගේ මොලේ සොයදෙන වැඩේ තමයි මුලින්ම ඥානানন্দලා කරේ. ඥානানন্দලාගේ බනහපු මේ අම්මණ්ඩි තමන්ගේ ගෙදර ඇවිල්ලා ගෙදර වැඩ විකෘති කරනකොට ගෙදර හිටපු අම්මා කිව්වා, පුතේ ඔය වැඩේ හරියන්නේ නැහැ. ඔය පන්සලේ කියන වදිබන අහන්න ගිහිල්ලා ඔයාගේ ජීවිතය අවුල් වෙයි. ඒක හින්දා ඔය පන්සලෙන් අයින් වෙලා වෙන තැනකට ඵලයන් කියලා. හැබැයි මේ මෝඩ එළදෙන දුවගෙන ගිහිල්ලා ඥානানন্দගේ ගෝලයන්ට කියන්න පටන් ගත්තා, මෙන්න මෙහෙමයි අම්මා මේ වගේ කතාවක් කිව්වයි කියලා. ඥානানন্দගේ ගෝලියෝ කියන්න පටන් ගත්තා, ඕ වැඩේ හරියන්නේ නැහැ. ඔය කල්යාණ මිත්‍රයෝ නෙමෙයි, ඕගොල්ලෝ වගේ තමයි මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නේ. ඔය වගේ අය ආශ්‍රය කරාම වෙන්නේ ඊළඟ ආත්මයට නරක ප්‍රතිඵල එනවා. හොඳම දේ තමයි ඔය වගේ අයින් කරලා කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය පටන් ගනින් කියලා. ඥානানন্দට අනුව කල්යාණ මිත්‍රයෝ ජීවත් වෙන්නේ නැත්තම් හොඳ මිත්‍රයෝ ජීවත් වෙන්නේ ඥානানন্দගේ පන්සලේ ඉන්න හාමුදුරු විතරයි. අනිත් හැමෝම පව්කාරු. හැබැයි මේ අම්මන්ඩි මේ ගෙවුලියත් ගිලලා දුවගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර හිටපු අම්මව මහලු නිවාසයකට දැම්මා. ඉන් පස්සේ දුවල දෙන්නත් එක ගෙදර හිටපු මේ අම්මන්ඩිට නිරන්තරයෙන්ම ඥානানন্দගේ ගෝලියෝ කියන්න පටන් ගත්තා, කසාද බඳිනවයි කියන එක හොඳ දෙයක් නෙමෙයි, ඒකෙන් වෙන්නේ තමන්ගේ විමුක්තියට බාධාවක්, තමන් පුළුවන් තරම් අනාකාරිකව ඉන්න එක තමයි හොඳ කියලා. ඉන් පස්සේ තමන්ගේ මනුස්සයට සලකන එක ටික ටික මේ අම්මන්ඩි අඩු කරන්නට පටන් ගත්තා. කොහොමෙතත් මේ අම්මන්ඩිගේ අර ඉංජිනේරු සැමියට හෘදයාබාධයක් පැලදිලා ඔහු රෝහල් ගත වෙන්නට සිද්ධ වුණා. රෝහලේ විශාල කාලයක් ගත කරලා ගෙදර එනකොට ඥානানন্দගේ ගෝලියෝ කොහොම හරි මේ අම්මන්ඩිගේ මොලේ සුද්ධ කරලා කියලා දුන්න, නැත්නම් තේරුම් කරලා දුන්නා මේ උපාසක මහත්තයා ගෙදර ආවොත් වෙන්නේ ඔයාගේ සීලයට බාධාවක් වෙනවා. හොඳම දේ තමයි අනගාරික ජීවත් වෙන එක කියලා. අවසානයේදී අර ඉංජිනේරු මහත්තයා ජීවිත කාලයක් හම්බ කරපු දේවල වලට ඇතුල් වෙන්න නොදී මේ අම්මන්ඩි විවිධ ප්‍රශ්න ඇති කරලා අවසානයේදී ඒ මනුස්සයාට මේ වෙනකොට රජයේ ආයතනයක පිහිට පතන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ අතර තුරේ මහමෙවුනා වෙන්න අර ගෝලියෝ ටික එකතු වෙලා, නැත්නම් ඥානানন্দගේ ගෝලියෝ ටික එකතු වෙලා අලුත් බෝලයක් මේ උපාසක අම්මගේ ඔළුවට දැම්ම, නැත්නම් උපාසක අම්මව ඇන්දුවා. උපාසක අම්මට කියන විදිහට මේ උපාසක අම්මගේ තාත්තා මැරිලා තියෙන ඉඩන් තණ්හාවෙන්. ඒ නිසා මේ වෙනකොට ඉන්නේ මල පෙරේතෙක් වෙලා. ඥානানন্দට අපූර්ව හැකියාවක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට මැරිලා ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඥානানন্দයා මේ උපාසක අම්මට කියලා තියෙනවා, මෙහෙමයි මේ උපාසක අම්මගේ තාත්තා ඉන්නේ දැන් මල පෙරේතෙක් වෙලා. ඒ හින්දා ඒ පෙරේත ආත්මයෙන් ගලව ගන්න ඕනේ නම් මේ හොඳ විශාල වැඩ ප්‍රමාණයක් කරන්නට සිද්ධ වෙනවයි කියලා. මේ උපාසක අම්මා ඒ පාර තමන්ගේ තාත්තා මල පෙරේතකමින් ගලව ගන්න කොහොමද කියලා ඥානানন্দගෙන් උපදෙස් පැතුවා. අන්න ඒ වෙලාවේ ඥානানন্দ අමුතුම උපදේශයක් දුන්නා. ඒ තමයි තමන් සතුව තියෙන දේවල් කල්යාණ මිත්‍රයන්ට නැත්තම් පින් කරපු අයට දෙන්නට ඕනේ කියලා. හැබැයි පින් කරපු අය ඉන්නේ අනිවාර්යයෙන්ම මහමෙවුනා වින ඉතරයි කියලා තමයි ඥානানন্দගේ බණ හැම තැනකම තියෙන්නේ. මේ ගුලියත් ගිලපු මේ උපාසක අම්මා මේ වෙනකොට තමන්ගේ කොළඹ තියෙන බිලියන් 8ක් වටිනා ඉඩමක් ඥානানন্দට පරිත්‍යාග කරා. මිට්ටුනි මෑට සහෝදරයෙකුත් මේ වෙනකොට කොළඹ ජීවත් වෙනවා. හැබැයි සහෝදරයට ටොපියක්වත් යවන්නේ නැති මේ අම්මණ්ඩි මේ මොහොත වෙනකොට ලංකාවේ පවතින ගංවතුර පාවිච්චි කරලා කඩුවෙල තියෙන මහමුණාවේ හාමුදුරන්ට කණ්ඩ බොණ්ඩ නැහැයි කියලා මේ වෙනකොට ආධාර එකතු කරමින් ඉන්නවා කියන එක තමයි මාධ්‍යයට වාර්තා වෙන්නේ. ඊට අමතරව මේ ඥානানন্দ ඉඩම මාරු කරලා තියෙන්නේ කම්පෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන
තමන්ට හිතවත් සමාගමක් කරහා මේ සමාගමට තමයි මුලින්ම මේ ඉඩම පවරලා දීලා ඒක විකුණලා ඥානানন্দගේ පන්සලේ තවත් අටමගල කටවන්න තමයි මේ සල්ලි පාවිච්චි කරන්න කියලා මේ වෙනකොට උපාසකම්මට කියලා තියෙන්නේ කොහොමදත් මේ ඉඩම විකුණලා තියෙන්නේ ඉතාමත් අඩු වටිනාකමට එහෙම නැත්නම් රජයේ තක්සේරුව අඩුවට කරලා රජයට අඩුවෙන් බදු ගෙවන්න තමයි ඔවුන් සැලසුම් කරගෙන තිබුණේ ඒ අනුව බිලියන 8ක් වටිනා ඉඩම ලක්ෂ 150කට තක්සේරු කරලා අඩු තක්සේරුවක් ගෙවන්නට තමයි සැලසුම තිබුණේ කොහොමදත් මේ වෙනකොට පහුගිය කාලයේ තුල සිද්ධ වෙලා තියෙන කිසියම් ඉඩම් වංචාවක් නිසා මේ පැවරීම නිවැරදි ආකාරයට සිදු කර ගැනීමට බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා කොහොමදත් ඥානানন্দය තමන්ගේ ගෝලියොත් එක්ක එකතු වෙලා නිරන්තරයෙන්ම මේ වැඩේ සාර්ථක කරන්න තමන්ට කල හැකි හැම දෙයක්ම කරමින් ඉන්නවා මිට්ටුරුනි බුදුහාමුදුරන්ටත් කොකා පෙන්නලා බුදුහාමුදුරන්ටත් කොකා පෙන්නනවා විතරක් නෙමෙයි සමස්ත බුද්ධාගම විකෘති කරන මේ වගේ කාලකන්නේ චීවරධාරියෝ නිසා මේ වෙනකොට අපේ රටේ විශාල සමාජ පරිහානියක් සිද්ධ වෙමින් තියෙනවා විශාල වශයෙන් ගෑනු පන්සල් වලට රිංගලා හාමුදුරන්ගේ මොල් හාමුදුරුවරු මොළ සිද්ධ කිරීමේ ප්‍රතිඵලයක් විදියට පවුල් ජීවිත අවුල් වෙලා දික්කසාද වලින් කෙලවෙනවා විතරක් නෙමෙයි අවසානයේදී අහිංසක දරුවෝ අනාථ වෙන තත්වයකට පත් වෙලා තියෙනවා අපේ රටේ ඉන්න මහානායකලා තමන්ට ලැබෙන දේවල් ගැන පමණක් කල්පනා කරලා නැත්නම් තමන්ට ලැබෙන වාහනය ගැන පිරිකරගෙන හිතනවා මිසක් රටට වෙන හානිය ගැන හිතන්නේ නැහැ එම හිතනවනම් මේ වගේ කාලකන්ණිගේ සිවුරු ගලවලා එළවිය යුතු තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. හැබැයි මිත්‍රෝරුනි අපේ ගෙවල් බේර ගැනීමේ වගකීම අප සතුව තියෙනවා. සමස්තයටම හෙන ගැහුවට පස්සේ එහෙම නැත්නම් ලබ්බට හෙන ගැහුවට පස්සේ ලබ්බේ ඉන්න පණුවන්ට මොකද උනේ කියලා අහන එක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. හැබැයි මිත්‍රෝරුනි ආගම ධර්මයත් එක්ක ජීවත් වෙන අපේ මිනිස්සු හාමුදුරු ඕනෑම් කියන වැදිබණ පිළිගන්න සූදානම්. අන්න ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමනටය මිත්‍රෝනි අර්ගිත්‍ර ජයග්‍රහණය නමැතිව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය